නැවතත් ඔබ විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නේ විශේෂ ග්‍රහමාරුවක් සමගින් ඔබේ ලග්නයට පොදුවේ ඒ බලපාන්නේ කොහොමද කියලා දැනගන්න. ඉතින් එළඹෙන අගෝස්තු 25 වෙනිදා සිට වෙන සිකුරු කන්‍යා රාශිගත වීමත් එක්ක තමයි අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර කාල සීමාවක් විදිහට ගත්තොත් අගෝස්තු 25 සිට සැප්තැම්බර් 18 වෙනිදා දක්වා මෙන්න මේ කාල සීමාව තුළ සිකුරු කන්‍යා රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට අපි දන්නවා සිකුරු කියන්නේ අපිට මානුෂ්‍ය බැඳීම්, ලෞකික ජීවිතය අපි සැප සම්පත් ගොඩනගා ගනිදී ඉතාම වැදගත් ග්‍රහ පිහිටීමක්. ඒත් එක්කම තමයි මේ සිකුරු කන්‍යා රාශිගත වීම, එහෙම නැත්නම් බුධගේ රාශියට ප්‍රවිෂ්ඨ වීම අපිට යහපත් සන්නිවේදන කුසලතා නිර්මාණය කළ හැකි ග්‍රහ පිහිටීමක්. ඒත් එක තමයි කෙනෙක් තුළ ආදරණීය බව, සංවේදී බව මේ වගේ ගුණාත්මක ලක්ෂණ ඉස්මතු කරන ග්‍රහ පීඨීමක්. ඒත් එකම තමයි අපි දන්නවා සිකුරු බල කියන්නේ සිකුරුගෙන් විශේෂයෙන්ම පිහිටීම් ඇති කරනවා අපි දන්නවා මාළවී යෝගය. ඒතර මාළවී යෝගය විශේෂයෙන්ම පිහිටලා තියෙන අයට මේ කාල සීමාව තුළ මේ බුධගේ රාශියට ප්‍රවිෂ්ඨ වීමත් එක්ක හිතකර බලපෑම ඇති කරනවා. ඉතින් ඒකත් එක්ක අපි කතා කරමු කොහොමද ලග්නේ ලග්නයට මේ ග්‍රහ බලපෑම් වැදගත් වෙන්නේ කියලා. මේෂ ලග්නය, මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්න සහ හත්වැන්න කියන ස්ථාන දෙක පාලනයට නතු වෙන්නේ සිකුරු ග්‍රහයාගේ. එතකොට මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් හයවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක ටිකක් සැලකිය යුතු බලපෑමක් තිබෙනවා මේ ඔබගේ හයවැන්නට. එහෙමත් නැත්නම් අපි දන්නවා හයවැන්න අපි ගන්නේ රෝගස්ථානයේ විදියට අපි හඳුනගන්නේ. ඉතින් අපි එතකොට එවන් ස්ථානයක් තුළ මේ සිකුරු ප්‍රවිෂ්ඨ වීමත් එක්ක වෘත්තීය රැකියා පරිසරය තුළ යම් ආකාරයකට තමන් ඇති කරගන්න පෞද්ගලික ප්‍රශ්න සමහල්ලාවට සම්බන්ධතාවලදී තමන් නිර්මාණය කරගන්නා වූ ඇතැම් ගැටලු වලට මුහුණ දෙන්නට ඔබට සිද්ධ වේවි. ඉතින් ඒත් එකම තමයි වෘත්තීය පරිසරය තුළ මේ කාල සීමාව තුළ සතුරු කරදර නිර්මාණය වෙන්නට තියෙන ඉඩකඩ වැඩි. මොකද අපි දන්නවා එක වගේම අය නෙමෙයි අපි වැඩ කරන තැන්වල ඉන්නේ. සමහර ලාවට අපිට විරුද්ධවාදී අදහස් ආකල්ප තියෙන අය ඉන්නවා. ඉතින් රහස් කුමන්ත්‍රණ තමන්ට ප්‍රතිවිරුද්ධ අදහස්, එතකොට සතුරු බලවේග මේ වෙලාවේ ටිකක් වැඩි ආකාරයෙන් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒත් එකම තමයි ඔබට රැකියා ස්ථාන තුළ ප්‍රතිවාදී, එහෙමත් නැත්නම් තරඟකරුවන් තමන් එක්කලා සමහර වෙලාවට තරඟ කරන අය ඉන්නවා. එතකොට ඒ වගේ අය නිර්මාණය වෙන්නට මේ කාල සීමාව තුළ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඉතින් ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන අයට අපි කතා කරන්න පුළුවන්. ව්‍යාපාර තීන්දුව තීරණ සම්බන්ධයෙන් මේ වෙලාවේ සැලකිලිමත් වෙන්නට උනේ මේ කාල සීමාවන් තුළ. මේ හයවැන්නේ සිකුරු ගමන් කිරීම, මේ බුධගේ රාශියක සිකුරු ගමන් කිරීම තීන්දු තීරණවලදී ඔබට අවහිරතා නිර්මාණය කරන්න පුළුවන් ඔබගේ හයවැන්නේ ගමන් කිරීම හින්දා. ඉතින් ඒකත් එක්ක ඔබ සැලකිලිමත් වෙන්න තමන්ගේ තීන්දු තීරණ ගනිද්දී ව්‍යාපාරමය වශයෙන්. ඒත් එකම තමයි සම්බන්ධතා සම්බන්ධයෙන්ුත් අපිට කතා කරන්න පුළුවන් ඔබගේ හත්වැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු. ඉතින් ඔබගේ විවාහ ජීවිතයේ සම්බන්ධතා කාලාත්‍රයත් එක්ක තියෙන සම්බන්ධතාවලදී සමහර වෙලාවට ඒ බැඳීම් වලදී තියෙන අතෘප්තකර ස්වභාවයන් මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඇති වෙන්න පුළුවන්. ඉතින් එය තේරුම් ගැනීම ඉතාම වැදගත් මේෂ ලග්නයේ හිමියෙක් විදිහට. උෂම ලග්නය, උෂම ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු. ඒත් එක්කම තමයි ඔබගේ ලග්නයෙන් හයවැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු. ඉතින් මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් පස්වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඉතා හිතකර පිහිටීමක් ඔබට ලැබීම් සම්බන්ධයෙන්, නැත්නම් ආදායම් පැත්තෙන් ගත්තාම තමන්ගේ ඉපයීම් පැත්තේ ඉහළ යාමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඔබගේ ආදායම් මාර්ග, නව ආදායම් මාර්ග නිර්මාණය වීම, අමතර ආදායම් මාර්ග තුළින් තමන්ගේ ආදායම් ස්ථාවර කරගත හැකි කාල සීමාවක්. ඒත් එක්කම තමයි රැකියා ස්ථාන තුළ තමන්ගේ සමකාලීනයින් තමගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියත් එක්ක තියෙන සම්බන්ධතා ඉතා සුමටව පවත්වාගෙන යා හැකි කාල සීමාවක්. ඒත් එක්කම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ගත්තත් තමන්ගේ ගනුදෙනුකරුවොත් එක්ක සුහදශීලී සම්බන්ධතා පවත්වා ගැනීමත් එක්ක ඔබට තමගේ ව්‍යාපාර ගනුදෙනු ඉතාම හොඳින් විසසිද්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා.
ඉතින් මේ කාල සීමාව තුළ අර ඕනම දෙයක් සම්බන්ධව තියෙන අවබෝධය, දැන් අපි ගත්තොත් ව්‍යාපාර කටයුත්ත කරන්න තියෙන ව්‍යාපාරමය ඥානය, මේ හැමදේම ඉතාම හොඳින් පැවැත්වීමත් එක්ක තමන්ට අලුතෙන් කටයුත්තකට අත ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ කාල සීමාව යොදා ගන්නට පුළුවන් ව්‍යාපාර වගේ දේවල් ස්වාධීනව තමන් ආරම්භ කරනවා නම්. ඒත් එක්කම තමයි අපි දන්නවා සම්බන්ධතා කෙරෙහිත් අපි පස්සෙන්නේ කතා කරනවා. ඉතින් ප්‍රේම සම්බන්ධතා, නව මිත්‍ර සම්බන්ධතා ඇතිවීම, එතකොට තමන්ගේ තියෙන සම්බන්ධතාවලට සමහර ලාවට ඒ සම්බන්ධතා කෙරෙහි පවුලේ ආශිර්වාදය, දෙමාපියන්ගේ ආශිර්වාදයත් එක්ක කටයුතු කිරීමේ හැකියාව මේ කාල සීමාව තුළ තිබෙනවා. ඒත් එක්කම තමයි අපිට අධ්‍යාපන ඉගෙනුම් සම්බන්ධව කතා කරන්න පුළුවන් පස්සෙන්නේ අනිවාර්යයෙන්ම. විශේෂයෙන්ම අපි දන්නවා කලාව නිර්මාණ වගේ ශේෂ්ත්‍රවල නියුතු දරුවන්ට, ඒත් එක්කම අනිත් දරුවන්ටත් ඉතාම හොඳින් තමන්ගේ බුද්ධිය මෙහෙවගෙන තමන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගන්නට මේ කාල සීමාව තුළ වැඩි ඉඩකඩක් කුෂම ලග්නයෙන් උපන් ඔබට තිබෙනවා. මිතුන ලග්නය, මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්න සහ පස්වැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු ග්‍රහය. එතකොට මේ ග්‍රහමාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් හතරවැන්නට තමයි ප්‍රවිෂ්ට වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක ඉතා හිතකර පිහිටීමක් රැකියා වෘත්තීය පරිසරයට මෙය. ඔබගේ රැකියා ස්ථාන තුළ තමන්ගේ සම්බන්ධතා ඉතාම හොඳින් ස්වදශීලීව පවත්වගෙන යන්න. එතකොට තමන්ගේ රැකියාව උසස් නිලධාරියාගේ සහය ඉතා හොඳින් තමන්ට ලබා ගන්නට ඇති හැකියාව ඔබට තිබෙනවා. එතකම තමයි රැකියාවේ තමන් අපේක්ෂා කරන තත්ත්වයන් පිළිගැනීම, උසස් වීම, දිරිදීමනා වැටුප්, මේ වගේ තමන් රැකියාවේ තෘප්තකර තත්ත්වයන් තමන්ට ලැබෙන්නට මේ කාල සීමාව හැකියාව තිබෙනවා. එතකම තමයි තමන්ගේ දැනුම, අත්දැකීම්, කුසලතා වෙනුවෙන් ඇගයීම් තමන්ට ලැබෙන කලවකවානවා. ඒත් එකම කතා කරන්න පුළුවන් මේ විවෘත සන්නිවේදනය තුළින් තමන්ට ඇති කරන ප්‍රතිලාභ. අපි දන්නවා ඕනම දෙයක් අපිට ඉතා පැහැදිලිව නිරවුල්ව අවබෝධ කරලා දීමේ හැකියාව මේ කාල සීමාව තුළ ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට ඉතාම පහසුයි තමන් වටා පිරිසක් ගොනු කරගෙන කටයුතු කරන්න කණ්ඩායමක් ලෙස සාර්ථක වෙන්න. ඒත් එකම තමයි හතරවැන්නේ අපි කතා කරනවා අපේ දේපල වත්කම් සම්බන්ධව. ඉතින් තමන්ගේ දේපලවල වැඩි දියුණුවක් සිද්ධ කරගන්නට ගේ දොර අලංකාරය, දියුණුව, ප්‍රතිසංස්කරණය, අලුත් වැඩියා, මේ වගේ දේවල් තමන්ට කරන්න පුළුවන්. ඉතින් අලුතෙන් වාහනයක් මිලට ගන්න, එතකොට නිවසක් මිලට ගන්න, ඉඩ කඩම් මිලට ගන්න, මේ වගේ පුළුල් පරාසයක් ඔස්සේ අපිට කතා කරන්න පුළුවන් ඒ දේවල් සාර්ථක වන කාල අවධියක් විදිහට. ඒත් එක්කම තමයි දේපල වෙළඳාමාශය ගැනත් අපිට කතා කරන්න පුළුවන්. මිලට ගෙන විකිණීම්, අතරමැදි කටයුතු, මේ වගේ සියල්ල දේපල සම්බන්ධයෙන් කටයුතු සාර්ථක වන කාලවකවානවා. ඒත් එක්කම තමයි පවුලේ අයත් එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න, පවුලේ සමෘද්ධිය ඉදිරියේ සැලසුම් ඉතාම හොඳින් සකස් කරගත හැකි කාල සීමාවක් විදිහටත් මේ ග්‍රහ මාළු ඉතාම හිතකර විදිහට මිතුන ලග්න හිමියන්ට පෙන්ලා දෙන්නට පුළුවන්. කටක ලග්නය, කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 11වැන්න සහ 4වැන්න කියන ස්ථාන දෙක පාලනයට නතු වෙන්නේ සිකුරු ග්‍රහයාගේ. එතකොට මේ ග්‍රහ මාරුව සමග ලග්නයෙන් 3වැන්නට තමයි ප්‍රවිෂ්ට වීම සිද්ධ වෙන්නේ. ලග්නයේ 3වැන්නේ මේ සිකුරු ගමන් කරන කාල සීමාව තුළ ඒ හිතකර තත්ත්වයක් ඇති කරන ඔබගේ ආදායම් පැත්තට, මොකද 11වැන්නත් ඔබගේ පාලනය කරනු ලබන්නේ සිකුරු. ඉතින් ඒකත් එක්ක ඔබගේ ආදායම් වල වැඩි දියුණු වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔබට විවිධ අතිරේක මූලාශ්‍ර හරහා ලාභ ලැබෙන, ආදායම් ලැබෙන කාලවකවානුවක් බවට පත්වේවි ඒ කාල සීමාව. ඒත් එකම තමයි රැකියා ස්ථාන, රැකියා වෘත්තීය පරිසරය ගැන අපි කතා කරොත් රැකියාවේ තමන් අපේක්ෂා කරන තත්ත්වයන්ෙත් එක්කම තමයි තමන්ගේ දක්ෂතාවයන් ඉතාම හොඳින් රැකියා කටයුතු වලට මුහු කරගන්නට ඇති හැකියාව. ඔබ ඉලක්කගත කාර්ය සාධනයන්, අපි දන්නවා ඉලක්කගත කටයුතු වල වැඩ කරන අය ඉන්නවා. ඉතින් සමහර උදාහරණයක් විදිහට ඇඟලුම් කර්මාන්තය, අලවිකරණ ශේෂ, මේ වගේ ශේෂවල නිරත වෙන අයගේ ඉලක්කගත සපුරා ගැනීම වෙනුවෙන් කරන ඇගීම්, ඉදිරි දීමනා වගේ දේවල් අපේක්ෂා කළ හැකි කාල සීමාවක්. ඒත් එක්කම තමයි ව්‍යාපාරමය වශයෙන් ගත්තහම ඔබට ව්‍යාපාර තනඟකරුවන්ට දැඩි බලපෑමක් එල්ල කරන්නට ඇති හැකියාව, ශක්තිය මේ කාල සීමාවේ තිබෙනවා. ඉතින් ඔබ වටා ගනුදෙනුකරුවන් විශ්වාසදායක විදිහට ඇදබැඳ ගන්නට ඔබට හැකියාව මේ කාල සීමාව තුළ තිබෙනවා. ඉතින් ඒකත් එක්ක තමන්ගේ ව්‍යාපාර කීර්තිනාමය ඉහළ යාම, ව්‍යාපාර ගනුදෙනු කරා තමන්ට ගනුදෙනුකරුවන් මුහුවීම කියන එක ඉතාම වැඩි කාල සීමාවක්. ඒත් එකම තමයි අපිට කතා කරන්න පුළුවන්, අපි දන්නවා 3වැනි අපි සහෝදර සම්බන්ධතා සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් සහෝදරයත් එක්ක තියෙන සම්බන්ධතා ඉතා ශක්තිමත් මට්ටමක පවත්වාගෙන යන්න,
අපි දන්න පවුලේ ව්‍යාපාර විදියට සහෝදරය එකතු වෙලා කරන ව්‍යාපාර ඒ වගේ දේවල් ඒවා ඉතාම හොඳින් කරගෙන යන්න. එතකොට සමාජීය සම්බන්ධතා ඒක නව සම්බන්ධතා තුළින් තමන්ට ඇති වෙන ප්‍රතිලාභ ලැබෙන ඉතාම හිතකර කාලවකවානුවක් විදියට කටකලක් මෙහිම ඔබටත් පෙන්ලා දීමේ හැකියාව තිබෙනවා. සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දහවැන්න සහ තුන්වැන්න කියන ස්ථාන දෙක පාලනයට නතු වෙන්නේ සිකුරු ග්‍රහයාගේ. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් දෙවැන්නට තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ලග්නයෙන් දහවැන්න තුන්වැන්න සහ දෙවැන්න මූලික කරගෙන කතා කරොත් අපි රැකියා ස්ථාන තුළ මේක කොහොමද අදාළ කරගන්න කියලා මේ දෙවැන්නේ සිකුරු ගමන් කිරීම ඉතාම හිතකර වාතාවරණයක් නිර්මාණය කරනවා. තමන්ට වෘත්තීය පරිසරය තුළ තමන් වටා ගොනු වෙන පිරිස් එක්ක තමන්ට හොඳින් කටයුතු කිරීමේ හැකියාව තමන් කණ්ඩායමක් ලෙස වැඩ කරනවා නම් තමන්ට ඒ කණ්ඩායමෙන් අපේක්ෂිත ප්‍රතිඵල හොඳින් ලඟා කරගන්න ඇති හැකියාව. ඉතින් වෘත්තීය වශයෙන් ගත්තහම ප්‍රගතිශීලී වර්ධනය වන කාලවකවානුවක් විදිහට තමන්ට මේ කාලවකවානුව අපේක්ෂා කරන්න පුළුවන්. ඒත් එකම තමයි තමන්ගේ කාර්ය තමන්ට පැවරෙන ඕනෑම වගකීමක් අභියෝගයක් ඉතාම හොඳින් සපුරාලීමට අවශ්‍ය ශක්තිය ඔබට මේ කාලවකවානුවේ තිබෙනවා. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ගත්තත් තමන්ගේ ව්‍යාපාරයටත් සේවකයින් වෙන්න පුළුවන්, තමන්ගේ ගනුදෙනුකරුවන් එක්ක තියෙන සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට හැකියාව මේ කාල සීමාවේ තිබෙනවා. ඒත් එකම අපි දානවා මූල ශක්තිය සම්බන්ධයෙන් අපිට දෙවැන්නේ කතා කරන්න පුළුවන්. ඉතුරුම් සම්බන්ධයෙන් ගත්තහම ඉතාම විශේෂයෙන් කතා කළ හැකි. අපි සිකුරු දෙවැන්නේ ගමන් කිරීමත් එක්ක ඉතුරුම් වල ඉහළ යාමක්, ඉතුරුම් ශක්තිය ඉහළ යාමත් එක්ක තමන්ගේ අතමිට මුදල් හොඳින් ගැවසෙන මුදලක් ඉතිරි කර ගත හැකි කාල සීමාවක් බවට පත් වෙනවා. ඒත් එකම තමයි පවුලේ මේ ගෘහස්ථ ජීවිතයේ තියෙන සමාජිකයන් වටා තිබෙන සම්බන්ධතා. එතකොට ඒ සමාජිකයොත් එක්ක තියෙන සම්බන්ධතා තමන්ගේ පවුලේ දියුණු උත්සාහ සැලසුම් සකස් කරගන්න තියෙන හැකියාව, දෙමාපියන්ගේ ආශිර්වාදය, දරුවන්ගේ කටයුතු වැඩි දියුණු වීම, මේ හැමදේම අපේක්ෂා කරන්න පුළුවන්. මේ ස්ථාවර සම්බන්ධතා අපේක්ෂා කරන්න පුළුවන් කාල සීමාව. ඉතින් මේ ආකාරයට සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ ග්‍රහ මාරුව පෙන්ලා දීම වැදගත්. කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නවවැන්න සහ දෙවැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු ග්‍රහය. එතකොට සිකුරු ලග්නගත වීම නැත්නම් ලග්නයෙන් පළවෙනට ගමන් කිරීම කොහොමද මේ වැදගත් වෙන්නේ කියලා කතා කරොත් ඔබගේ රැකියා වෘත්තීය පරිසරයට මේ කාරණාව ඉවහල් වෙනවා. ඔබට නව රැකියා අපේක්ෂා සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඔබ රැකියාවක් ප්‍රමාද වෙමින් සොයමින් කල්මරපු කෙනෙක් නම් ඔබට මේ කාලවකවානුව තුළ තමගේ රැකියා අවස්ථා ජනිත වීමේ හැකියාව ඉතාම හොඳින් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔබගේ ජන්මපත්‍රය තුළ සිකුරු බලවත් අයුරින් ඉන්නවා නම් ඒ ඉතාම ස්ථීර ලෙස ඔබට ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒත් එකම තමයි තමන්ගේ උසස් වීම, කාර්ය සාධනය වෙනුවෙන් වෙන ඇගවීම වගේ දේවල් වලට ඔබ නම් වෙන්නට පුළුවන්. ඒත් එකම තමයි අපි ගත්තොත් වැටුප් වලට අමතරව තමන් වෙනුවෙන් ඇතිවන දිරි ගැන්වීම සඳහා තමන්ට නම් යෝජනා වීම වගේ දේවල් තුලින් තමගේ ආදායම් වල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි කාල සීමාවක් රැකියා ආශ්‍රිතව. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු වෙනුවෙන් තමන් ගන්න තීන්දුව තීරණත් මේ වෙලාවේ සාර්ථක වෙනවා. ඉතින් ප්‍රවර්ධනය වෙනුවෙන් මුදලක් යෙදුවට ආයෝජනයක් කරාට මේ වෙලාවේ ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබට අමතර ප්‍රාක්තනයක් යොදවන්න අවශ්‍ය නම් මේ වෙලාවේ සම්බන්ධයෙන් හිතකර කාලවකවානුවක් අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒත් එක්කම සිකුරු යම් ආකාරයක මම කලින් පෙන්ලා දුන්නා වගේ කෙනෙක්ගේ ජන්මපත්‍රයේ බලවත් නම් ඉතාම හිතකර තත්ත්වයක් ඔබට තිබෙනවා. ඒත් එකම තමයි විදේශ රැකියා සම්බන්ධිනුත් අපිට කතා කරන්න පුළුවන්. මොකද ඔබගේ නවවැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු. ඉතින් ඒකත් එක්ක විදේශ සම්බන්ධව කතා කිරීම හැකියාව තිබෙනවා. විදේශ රැකියා ඒත් එකම තමයි නවවැන්න ඔබගේ කතා කරන උසස් අධ්‍යාපනය. ඉතින් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීම මේ වගේ කාරණා උස්සේ ධනාත්මක ප්‍රතිඵල ලැබිය හැකි කාලවකවානුවක්. ඒත් එකම තමයි ඔබ අපේක්ෂා නොකරන සමහරලට බාහිර ඔබ අපේක්ෂා නොකරන මූලාශ්‍රහල හා ඔබට ධනය ගලා යෑමක් ඔබට සිද්ධ වෙන්නට පුළුවන්. ඒකත් එක්ක ඔබගේ මූල්‍ය තත්ත්වයේ වැඩි දියුණුවක් අපේක්ෂා කර හැකි. ඒත් එක්කම තමයි උරුමය හරහා ලැබෙන දේවල්, තමගේ උරුමය ලැබෙන ඉඩකඩම්, දේපල, වත්කම් මේ දේවල් වල වැඩි දියුණුවක් ඇති කරගෙන තමන්ට ඉතාම
සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් කාලවකවානුවක් විදිහට කන්‍යා ලග්නය හිමි ඔබට පෙන්ලා දෙනවා. තුලා ලග්නය, තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු, ඒ කියන්නේ ඔබගේ ලග්නය පාලනය වෙන්නේ සිකුරුගෙන්. ඒත් එකම තමයි ඔබගේ අටවැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු. මේ ග්‍රහ මාරුව සමග ඔබේ ලග්නයෙන් 12 වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක කොහොමද තමන්ගේ රැකියාව වෘත්තිය කටයුත්තක් කරන්න කෙනෙක්ට තමන්ට වැදගත් වෙන්නේ කියලා කතා කරොත්, වෘත්තිය සම්බන්ධ යම් අස්ථාවර වීමක් ඇති විය හැකි කාල සීමාවක් 12 වැන්නේ ගත සිකුරු ගමන් කිරීම. ඉතින් ඒත් එක්කම සමහල්ලාවට රැකියාවේ වෙනස් කිරීම, රැකියා මාරු වගේ දේවල් වලට ඔබ යොමු වෙන්නට තියෙන ඉඩකඩ වැඩි මේ කාල සීමාව තුළ. ඉතින් එවන් දේවල් වලදී ඔබ නිවැරදි අවස්ථා හඳුනා ගැනීම වැදගත්. ඒත් එක්කම තමයි ඔබ වෘත්තිය සංවර්ධනය වෙනුවෙන් සමහල්ලාවට වැඩි උනන්දුවක් දක්වන කාලවකවානුවක් වේවි. සමහර වෙලාවට වෘත්තිය සමග අවීව කරන ඉගෙනීම් අවස්ථා, පාඨමාලා මේ වගේ දේවල් වලට යොමු වෙන්නට ඔබට වැඩි උනන්දුවක්, ඒ සම්බන්ධව වැඩි යාවත් කාලීන වීමක් මේ කාල සීමාවේ ඔබ තුළ දැක ගන්නට පුළුවන්. ඒත් එකම තමයි අපි කතා කරොත් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ගත්තත් මේ වෙලාවේ මධ්‍යස්ථ ලාභ ඔබට ලබන්නට පුළුවන්. නමුත් ඉහළ ලාභ මට්ටම් අපේක්ෂා කරා ළඟා වීමේදී යම් අසීරුතා ඔබට ඇතිවන්නට පුළුවන්. නමුත් ඔබට හිතකර තත්ත්වයක් තිබෙනවා, විදේශ සම්බන්ධ වෙලා කටයුතු කරන අයට, විදේශ මූලාශ්‍ර හරහා ධනය උපයන අයට, විදේශ රැකියා සඳහා යන අයට, කෙනෙක්ගේ ජන්මපත්‍රය තුළ සිකුරු බලවත් නම් ඒ අයට ඉතාම හිතකරයි ඒ කාරණාව ඔස්සේ. ඒතර ඒත් එක්කම තමයි බහුජාතික සමාගම් වගේ වල වැඩ කරන අයට මේ කාල සීමාවන් තුළ තමගේ අරමුණු වලට යන්නට ඇති හැකියාව වැඩි දියුණු වීමක් තුලා ලග්න හිමි ඔබට අපේක්ෂා කරන්නට පුළුවන්. ඒත් එක්කම තමයි අවසාන වශයෙන් පැනලා දෙනවා මේ කාල සීමාව තුළ 12 වැන්නේ සිකුරු ගමන් කරද්දී යම් ආකාරයකට අක්ෂි ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් ඒකත් එක්ක අක්ෂි ආබාධ, ආසාදන වගේ දේවල් වලට ඔබ ලක්වීමේ ප්‍රවණතාවය තුළ එවන් කරුණු සම්බන්ධව සෞඛ්‍ය පරීක්ෂාවත් වැදගත්. උච්චික ලග්නය, උච්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 7 වැන්න සහ 12 වැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු ග්‍රහය. මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 11 වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක හිතකර තත්ත්වයක් බවට පත් වෙන ඔබගේ රැකියා වෘත්තිය කටයුතු කරගනිද්දී, ඔබට රැකියා කටයුතු ඉතාම කැමැත්තෙන් තෘප්තියකින් කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි දන්නවා ඕනෑම දෙයක් කැමැත්තෙන් කළොත් තමයි ඒකේ සාර්ථක ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඔබට රැකියාවේ අර තියෙන වටපිටාව තමන්ට හිතකර විදියට නිර්මාණය වීම, රැකියාව වෙනුවෙන් තමා තුළ ඇතිවෙන අභිප්‍රේරණේ, මේවත් එක්ක ඔබගේ රැකියා තෘප්තිය ඉහළ මට්ටමක පවත්වාගෙන යන කාල සීමාවක් විදිහට පෙන්ලා දෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි ව්‍යාපාර සම්බන්ධයෙන් කතා කරොත් ව්‍යාපාරවලට අනපේක්ෂිත වාසිදායක ගනුදෙනු අවස්ථා හමු වීම. මේකත් එක්ක සමහර වෙලාවට ඔබ හිතුවේ නැති විදිහේ ලාභ මට්ටම් කරා තමන්ගේ ව්‍යාපාරය අරගෙන යන්නට තමන්ට ඇති හැකියාව වැඩි දියුණු වෙනවා. කෙනෙකුගේ ජන්මපත්‍රය තුළ යම් ආකාරයකට සිකුරු විශේෂයෙන්ම බලවත්ව ඉන්නවා නම් මේ කාරණා ඉතාම හිතකර විදිහට තමන් වෙත ළඟා වෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි ඉතුරුම් සම්බන්ධෙනුත් අපිට කතා කරන්න පුළුවන්. මුදල් නිතර අත ගැවසෙන, මුදල් හිඟතාවයකින් තොරව තමන්ගේ කටයුතු කරගෙන යන්නට පුළුවන් කාල සීමාවක්. ඒත් එක්කම තමයි මම කලින් පෙන්ලා දුන්නා වගේ සිකුරු කෙනෙකුගේ ජන්මපත්‍රයක බලවත් නම් මේ කාල සීමාව තුළ හදිසි මූල්‍ය ලාභ ලැබෙන්නට ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ඉතින් ඒත් එක්කම තමයි අපිට කතා කරන්න පුළුවන් 7 වැන්න ඔබගේ පාලනය කරන්නෙත් සිකුරු. ඉතින් ඒකත් එක්ක විවාහ ජීවිතයේ තමගේ සහකරු කාලාත්‍රයත් එක්ක තියෙන සම්බන්ධතාවලදී ඉතාම හිතකර ශක්තිමත්, ඉතාම අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න හැකි කාල සීමාවක් විදිහට උච්චික ලග්නයෙන් උපන් ඔබට මේ සිකුරු මාරුවේ වැදගත්කම පෙන්ලා දෙයි. ධනු ලග්නය, ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් 6 වැන්න සහ 11 වැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු ග්‍රහය. එතකොට මේ ග්‍රහ මාරුවත් සමග ඔබගේ ලග්නයෙන් 10 වැන්නට එමත්ත රැකියා භාවයට තමයි සිකුරු ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් එය ඉතා හිතකර වාතාවරණයක් තුළ ගොඩ නැගෙනවා. රැකියාව සම්බන්ධයෙන් ගත්තාම තමන්ගේ රැකියාවේ තමන්ගේ උසස් නිලධාරියා, තමන්ගේ ආශ්‍රිතයින් මේ හැමෝමත් එක්ක ඉතාම සුහදශීලීව ඔබට කටයුතු කරන්න ඇති හැකියාව වැඩි දියුණු කරනවා. ඉතින් අනිත් අයගේ අදහස් අරගෙන තමන්ගේ ආකල්ප අනිත් අය අතරට හොඳින් අරගෙන යන්නට තියෙන හැකියාව ඔබට වැඩි දියුණු වීමත් එක්ක ඔබට අර ගැටුමකින්, ගැටලුවකින් තොරව තමගේ කටයුතු කරගන්නට හැකියාව තිබෙනවා.
එතකම තමයි ව්‍යාපාර ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපි කතා කරොත් ව්‍යාපාර සම්බන්ධව ව්‍යාපාරවලට තව දේවල්. ඒ කියන්නේ නව ව්‍යවසාය, නව තාක්ෂණය, උපාය මාර්ග, නව ප්‍රචාරණ ක්‍රම, මේ වගේ දේවල් අලුතෙන් මුහු කරගන්නට ඔබට හැකියාව සහ එවන් කටයුතු උදෙසා ඔබට තියෙන උද්‍යෝගය මේ වෙලාවේ වැඩි දියුණු කරනවා. ඉතින් ඒකත් එක්ක ව්‍යාපාර කටයුතු වලට අලුත් අදහස් මුහු කරගන්නට ඇති හැකියාව තිබෙනවා. ඒත් එක්කම ව්‍යාපාර කටයුතු අපි දන්නවා සමහරවිට එක් ව්‍යාපාරයක් කරමින් තවත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කරන අය ඉන්නවා. ඉතින් අමතර ව්‍යාපාර වලට ඔබට අත තියන්න හොඳ කාලවකවානුවක් ව්‍යාපාර කිහිපයකටම ඔබ යනවා නම්. ඒත් එක්කම තමයි මූල තත්ත්වය සම්බන්ධයෙන් ගත්තත් අපිට කතා කරන්න පුළුවන් ඔබගේ එකලස්සන්න පාලනය කරනු ලබන්නේ සිකුරු. ඉතින් ඒකත් එක්ක මූල තත්ත්වයේ ඉහළ යාමක්, ආදායම් වල වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන් කාල සීමාවක්. ඒත් එක්කම තමයි අපිට අපි දන්නවා දහවැන්නේ කතා කරනවා අපි පිය පාර්ශ්වය සම්බන්ධව. එතකොට අපි ගත්තොත් පියාගේ සහය කෙනෙක්ට දරුවන්ට ලැබෙන අපි දන්නවා ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු, නැත්නම් ඉගෙනීම් කටයුතු, මේ හැම දෙයකටම ඉතාම ශක්තිමත්ව සහය වෙන, දායකත්වය දෙන පියවරුන් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක තමන්ගේ පියාගේ සහය, ආශිර්වාදය තමන් වෙත ලැබෙන ඉතාම හිතකර කාලවකවානුවක් විදිහට මේ කාල සීමාව ධනු ලග්නයේ හිමි ඔබට පෙන්ලා දීමේ හැකියාව තිබෙනවා. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න සහ දහවැන්න පාලනය කරනු ලබන්නේ සිකුරු ග්‍රහය. මේ ග්‍රහමාරුවත් සමග ඔබගේ ලග්නයේ නවවැන්නට තමයි මේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක ඉතාම හිතකර පිහිටීමක් මකර ලග්නයෙන් උපන් ඔබට තමන්ගේ රැකියාවේ සාර්ථක ගමනක් යනට ඉතාම පහසු කාලවකවානුවක් මේ කාලවකවානුව. රැකියාව සම්බන්ධයෙන් ඔබට දුරබැහැර ගමන් නෙදෙන්නට පුළුවන්. ඒත් එකම තමයි විදේශ ගතවීම සම්බන්ධයෙන් ඉතාම හිතකර පිහිටීමක්, විදේශ ගතවීම සම්බන්ධයෙන් අරමුණු ඉෂ්ට සිද්ධ වෙන කාලවකවානුවක්. කෙනෙක්ගේ සිකුරු බලවත්ව ජන්මපත්‍රයක පිහිටනවා නම් ඒ ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කරන්නට පුළුවන්. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් ගත්තත් තමන්ගේ ව්‍යාපාර උපක්‍රම සාර්ථක වීම, තමන්ගේ මෙහෙයුම් විලාශය සාර්ථක වීම තුළ තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම, තමන්ගේ ලාභ කොටස නිසියාකාරව අත්පත් කර ගැනීම, නිවැරදි ගනුදෙනු හඳුනාගෙන තමන්ගේ ව්‍යාපාර කීර්තිනාමය, ඒත් එකම ලාභය ඉහළට ගන්නට තමන්ට හැකියාව තිබෙනවා. ඒත් එකම තමයි අලුතෙන් ව්‍යාපාරයක් සම්බන්ධව අරමුණු තියාගෙන ඉන්න අයට ඉතාම හිතකරයි. තමන්ගේ අදහස් ඉතාම හොඳින් මුහු කරගන්නට ඇති හැකියාව වැඩි දියුණු කරනවා. ඉතින් ව්‍යවසාය ව්‍යාපාර ආරම්භ කරන අයට මේ කාලවකවානුව තමන්ගේ දැනුම කුසලතා ඉතාම හොඳින් ඒ කාරණා කෙරෙහි මුහු කරගන්නට ඇති හැකියාව නිර්මාණය කරලා දෙනවා. ඒත් එක්කම තමයි මේ කාලවකවානුවේ මුදල් ඉතුරුම් සම්බන්ධය, රඳවා ගැනීම සම්බන්ධයත් අපිට කතා කරන්න පුළුවන්. මුදල් ඉතුරුම් සම්බන්ධයෙන් හිතකර කාලවකවානුවක් වෙනදට වඩා මුදලක් රඳවගෙන තමන්ට ප්‍රයෝජන ගැනීමේ හැකියාව තිබෙනවා. ඒත් එක්කම උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන්ත් අපිට කතා කරන්නට හැකියාව තිබෙනවා. උසස් අධ්‍යාපනය කරන දුවා දරුවන් තමගේ පාඨමාලා ආරම්භයක් ගන්න, ඒතර ඒ තරඟ විභාග වගේ දේවල් සාර්ථක වෙන්න, විදේශගත අධ්‍යාපනයට අරමු තියාගන්න, මේ වගේ කාරණා ඔස්සේ කතා කරන්න පුළුවන් හිතකර විදිහට. ඉතින් මේ ආකාරයට මකර ලග්නයේ හිමි ඔබට සිකුරු මාරුව පෙන්ලා දීමට හැකියාව තිබෙනවා. කුම්භ ලග්නය, කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හතරවැන්න සහ නවවැන්න පාලනය කරනු ලබන සිකුරු ග්‍රහය. මේ ග්‍රහ මාරුව සමග ඔබගේ ලග්නයෙන් අටවැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක රැකියා වෘත්තීය පරිසරයට සම්බන්ධ කරගෙන මේක කතා කරොත් ඔබගේ රැකියා ස්ථාන තුළ අනපේක්ෂිත වෙනස් වීම ඔබට මුහුණ දෙන්නට සිද්ධ වේවි. සමහර වෙලාවට රැකියා ස්ථාන තුළ වැඩ පීඩනයකට වැඩි වගකීමක් ඔබ වෙත පැවරීමත් එක්ක ඔබ සමහර වෙලාවට මානසික වශයෙන් යම් අවපීඩනයකට මේ කාල සීමාව තුළ ලක් වෙනට පුළුවන්. ඉතින් හොඳම දේ තමයි අපි කලින් ඒ සම්බන්ධව අවබෝධ කරගෙන ඊට අවශ්‍ය ශක්තිය මානසිකව තමන්ට හොඳින් නිර්මාණය කර ගැනීම සහ සැලසුම් නිවැරදිව සකස් කර ගැනීම. තමන් අතින් සිද්ධ වෙන්න පුළුවන් අඩුපාඩු, අතපසුවීම්, ප්‍රමාදවීම් මේ කාලවකවානුව ටිකක් වැඩි. ඒ හින්දා ඉතාම ක්‍රමානුකූල කර ගැනීම වැදගත් තමන්ගේ කටයුතු. ඒත් එකම තමයි ව්‍යාපාර කටයුතු කරන කෙනෙක්ටත් මේ කාල සීමාවේ නව අවස්ථා, එහෙම නැත්නම් ආයෝජන, තීන්දුව තීරණ වගේ දේවල් වලට යනවා නම් මේ වෙලාවේ සැලකිලිමත් වෙන්නට ඕනේ. හදිසි මූල්‍යාලාභ මේ වෙලාවේ සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මුදලක් යොදවනා දෙපාරක් හිතන්න, එතකොට අලුතෙන් දෙයක් පටන් ගන්නවා නම් හොඳට සැලසුම් කරන්න. ඉතින් ඒ වගේ දේවල් ඔබට පෙන්ලා දෙන්න පුළුවන් ඉතින් මේ කාල සීමාව තුළ. ඒත් එකම තමයි
ඒ රැකියා ව්‍යාපාර වගේම තමන්ගේ පුද්ගලික ජීවිතය පැතරත් අවධානය දෙන්න වෙනවා මේ කාල සීමාව තුළ. සම්බන්ධතාවලදී තමන්ගේ සහකරු සහකාරියත් එක්ක තියෙන සම්බන්ධතා, පවුලේ ඇත් එක්ක තියෙන සම්බන්ධතා, මේ හැම දෙයකදීම ඔබට සම්බන්ධතා කෙරෙහි තිබෙන ගැටළු නිර්මාණය විය හැකි කාල සීමාවක්. එතකොට සිකුරු බාධකස්ථානයේ ගමන් කිරීම කියන කාරණාව. එතකොට ඒකත් එක්ක ඔබ ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම තමයි අවසාන වශයෙන් පෙන්ලා දෙන්නට පුළුවන් සෞඛ්‍යමය වශයෙන් ගත්තොත් අක්ෂි ගැටලු, එහෙමත් නැත්නම් සමේ ගැටලු වගේ දේවල් මේ කාල සීමාවේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා පැන නගින්න. ඒත් එක්කම ඔබ තවත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබගේ නවවැන්න පාලනය කරනු ලබන්නේත් සිකුරු ග්‍රහය. ඉතින් ඒකත් එක්ක තමන්ගේ පියාගේ සෞඛ්‍ය සම්බන්ධයෙනුත් මේ වෙලාවේ වැඩි අවධානයක් දීලා කටයුතු කරන්නට ඕන කාල සීමාවක් විදිහට කුම්භ ලග්න හිමි ඔබට පෙන්වලා දෙනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්න සහ අටවැන්න කියන ස්ථාන දෙක පාලනය කරනු ලබන සිකුරු ග්‍රහය මේ ග්‍රහමාරු සමග ලග්නයෙන් හත්වැන්නට තමයි ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් එක්ක රැකියාව සම්බන්ධයෙන් මුහු කරගෙන අපි කතා කරොත් ඔබට රැකියාවේ සිද්ධ වෙන සමහර අතපසුවීම්, ප්‍රමාද වීම වගේ දේවල් මේ වෙලාවේ සිද්ධ වෙන්නට පුළුවන් කාල සීමාවක්. ඉතින් සැලකිලිමත් වීම සහ ඒ සම්බන්ධ සුපරීක්ෂාකාරීව තමගේ කටයුතු මුහු කර ගැනීම වැදගත්. ඒත් එක්කම තමයි ඔබ සමහර වෙලාවට නව රැකියාවක් හොයමින් හිටියනම් සමහර අවස්ථාවල ඔබට විශේෂ ඵලදායි, වාසිදායක, ප්‍රශස්ත දේවල් මගහැරීම ඔබට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔබට අර රැකියා දිශානතිය නිවැරදි ආකාරයට සොයාගැනීමට තියෙන අවහිරතාවයක් මේ වෙලාවේ මතුවෙන්නට පුළුවන්. ඉතින් රැකියාව සම්බන්ධ තීන්දුව తీරන අපි ගත්තොත් අලුතෙන් රැකියාවකට යන, නැත්නම් වෙනස් කිරීමක් කරන්න, ස්ථාන මාරුවක්, මේ වගේ රැකියාව සම්බන්ධයෙන් ගන්න තීන්දුව తీරන වෙලදීත් ඔබ මේ වෙලාවේ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු කාලවකවානුවක්. ඒත් එකම තමයි මේ කාල සීමාව තුළ සම්බන්ධතා සම්බන්ධයෙන් ගත්තත් ටිකක් අභියෝගාත්මක ස්වරූපයක් ඇතිවන කාල සීමාවක්. ඉතින් වෘත්තීය පරිසරය තුළ තමන්ගේ සමාජිකයන් එක කටයුතු කරද්දී පවුලේ සම්බන්ධතා විශේෂයෙන්ම තමන්ගේ කාලාත්‍රයත් එක්ක තියෙන සම්බන්ධතාවල තුළදී මේ සියල්ලේදී ඔබ කටයුතු කරන්න ඕනේ ඉතාම බුද්ධිමත්ව. ඒත් එක්කම තමයි මේ කාල සීමාවේ සමහර වෙලාවට තමන්ට විරුද්ධවාදී නිර්මාණය වීම කියන එක වැඩි. එතකොට තමන්ට ප්‍රතිවාදී අදහස් වගේ දේවල් නිර්මාණය වීම, තමන්ගේ කීර්ති නාමයට හානිකර අන්දමේ යම් යම් දේවල් තමන්ගේ සමාජ පරිසරය තුළ නිර්මාණය වෙන්නට පුළුවන්. ඉතින් ඒකත් එක්ක තමන්ට ඒ හානිදායක විදිහට බලපෑම් කළ හැකි හින්දා ඔබ අවධානය දෙන්න එවන් කරුණු කෙරෙහි. ඒත් එක්කම තමයි ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ මේ කාල සීමාව තුළ මුල්‍ය සම්බන්ධ ගනුදෙනුවලදී, එහෙමත් නැත්නම් ගිවිසුම් ගතවීම, එහෙමත් නැත්නම් කෙනෙක්ට අපකරයකට අස්සම් කිරීම වගේ අපි මූල්‍ය කාරණා ඔස්සේ ගොඩක් කතා කරන්න පුළුවන්නේ. ඒ වගේ දේවල් වලදී ඔබ සැලකිලිමත් වෙන්න. ඒ පාර්ශවය, ආයතනය, පුද්ගලයා, මේ හැම දෙම නිවැරදිද කියන එක තෝරගෙන තමන් කටයුතු කරන්න. ඉතින් මේ ආකාරයට සිකුරු මාරුව මීන ලග්න හිමි ඔබට පෙන්ලා දෙන්නට පුළුවන්. එහෙමනම් අපි කතා කළා සිකුරු මාරුවත් එක්ක ගත්තහම කොහොමද ඉදිරියේදී ඔබට වැදගත් වෙන්නේ කියලා. නැවතත් අපි කාලවකවානුවක් විදියට ගත්තොත් අගෝස්තු 25 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 18 වෙනිදා දක්වා කාල සීමාව පුරාවට සිකුරු එතකොට කන්‍යා රාශියේ ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක හිතකර බලපෑම මම ඔබට කිව්වා, යම් ඍණාත්මක දේවලුත් ඔබට කිව්වා. ඉතින් අපි දන්නවා අපි ධනාත්මක දේවල් අපිට කොහොමත් ඒ විදිහටම ලැබෙනවා. ඍණාත්මක දේවල් වලදී අපි ඉතා ප්‍රවේශම් වෙන්නට ඕනේ ඊට අවශ්‍ය ශක්තිය කලින් නිර්මාණය කර ගැනීම. ඉතින් ඒ දේවල් හොඳින් නිර්මාණය කරගෙන තමගේ කාටයුතු සාර්ථක කරගන්න ලැබේවා කියමින් ප්‍රාර්ථනා කරමින් ඉදිරියේදී නැවතත් විශේෂ ග්‍රහමාරුවකින් හමු වීමේ අපේක්ෂාවෙන් සමුගන්නවා. තෙරුවන් සරණයි.